ரத்து கட்ட பணிந்தட பெற විසර්ජන පනත් ගෙතුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ජවිපේ මොකද හිතන්නේ ලබන වසරදී රටේ ආර්ථික ගමන් මග ගැන? මේක තමයි ඉතිහාසයේ වැඩිම වියදමක් පෙන්නුම් කරපු විසර්ජන ගෙතුම් පත. ඒ කියන්නේ ලබන අවුරුද්දේ රජයේ වියදම වැඩි වෙලා තියෙනවා. ආදායම ඒ විදිහට වැඩි වෙලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම රටේ ණය බර තවත් වැඩි වෙනවා. ජනතාව මත තවත් බරකට වෙන අයවැයක් ඉදිරිපත් වෙනවා. අත්තල ඉන්දියාවට දෙන්න යනවලු නේද? දැන් මේ ආණ්ඩුව සියල්ල විකුණන වරාය චීනෙට දෙනවා, ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවා, ත්‍රිකුණාමලෙත් ජපානට දෙන්න ලෑස්ති. ඉතින් මේක තමයි ආණ්ඩුවේ එකම පැවැත්ම වෙලා තියෙන්නේ. තියෙන දේපල ටික විකුණන් කණේ. කතා කිරීම එකක්, ඒ වෙනුවෙන් පෙනී සිටීම තවත් එකක්. ජාතික සම්පත් රැක ගන්න ඕනේ කියලා ඒකාබද්ධ විපක්ෂ නම් විවිධ විරෝධතා කළා. ඇතැම් අය ගුටි කෑවා, තවත් අය දැන් හිරෙත් ඉන්නවා. ජවිපි මොකද කරන්නේ? පැහැදිලිවම වරාය විකුණුවට එරෙහිව හම්බන්තොටදී, කොළඹදී, දිගින් දිගටම මහපාරේ, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ පැවැත්වී ජනතා විමුක්ති පෙරමුණ. එනිසා අපිට මේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කර ගැනීම පිළිබඳව කාගෙන්වත් පාඩම් ඕනේ නැහැ. අපි ඒ වෙනුවෙන් උපරිමයෙන් මැදිහත් වෙලා තියෙනවා. හෙටත් අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. රාජපක්ෂ කල්ලිය එදා අපේ රාජ්‍ය දේපළ වික්කා. මේ කොළඹ ඉඩම් ටික වික්කේ කාටද? මේ කොළඹ මුහුද ගොඩ කරලා චීනෙට සින්නක්කරේ ලියලා දෙන්න ගිය කවුද? රාජපක්ෂ කණ්ඩායම. ඉතින් ඒ අයගේ මේ බොරු විරෝධයයි, ඇත්ත ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයයි මෙරටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් හොරු ඇල්ලීම. දැන් හොරු අල්ලනවද? පැහැදිලිවම දේශපාලන ඩීල් තියෙනවා. ඒ නිසා හොරුන්ට දඬුවම් දීම මේ හවුල් ආණ්ඩුවේ කිසිසේත්ම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන්මයි නම් කියන්නේ පහුගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා කියලා. ජවිපේ මේ ගැන මොකද කියන්නේ? පටන් ගත්ත ගමන්ම මහමැතිතුමා බැඳුම් කර හොරකම සිද්ධ කරා. එතනින් පටන් ගත්තේ අධිවේගී පාරවල් වලින්. ඒ විතරක් නෙමෙයි, අද වෙනකොට මේ ලිට්‍රෝ ගෑස් සමාගම සභාපති කියන්නේ එදා රවි කරුණානායක ඇමතිවරයා පත් කරපු සභාපතිවරයෙක් කියන්නේ. ඔහු පත් කරා නම් මේ රට ජනතාවට තේරුම් ගන්න පුළුවන්. රවි කරුණානායක හිටපු ඇමතිවරයාට තියෙන චෝදනත් එක්ක ගන්නකොට ඔහු පත් කරපු සභාපතිවරයෙක් ඔහුගේම යාළුවෙක්. ඒ නිසා හරි පැහැදිලිව මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා හොරු අල්ලන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද හොරුන්ට බෑ තවත් තොරෙක් වල්ල. මේ පාරවත් එක පළාත් පාලන ආයතනයක හරි බලය දිනා ගන්න ජවිපෙට පුළුවන් වෙයිද? ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මේ කොළපාට, නිල්පාට, හවුල් වලට එරෙහිව ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් දේශපාලන මගක් ගමන් කරනවා. අද රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක්, විශ්වාසයක් ඇති කරන් තියෙනවා අපේ පක්ෂයේ පිළිබඳ. එනිසා අපිට විශ්වාසයි අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මේ රටේ බහුතර ජනතාවක් අත්වල මැඳ ගන්නවා කියන විශ්වාසය අපිට තියෙනවා. රතු කට්ට පණින්නට පෙර.